ඉතින් මම පුංචි කතාවක් කියන්නම් මේ අපේ රනිල් වික්‍රමසිංහ මහත්තයාගේ ආරම්භක රැළිය ගාල්ලේදී මෙන්න මෙහෙම කතාවක් කියනවා මේ අපේ අවසන් කාලය හරිනේ මම මහින්ද දිනේෂ් කරු චන්ද්‍රිකා දැන් මේ කාටද ආමන්ත්‍රණය කරන්නේ සමකාලීනව කියලා මේ අපේ අවසන් කාලය අවුරුදු 20ක් 30ක් අපි මරාගත්තා ඔබතුමාලත් බෙදිලා මරාගත්තා ඒගොල්ලොත් මරාගත්තා දැන් ඇති දැන් අපි දේශපාලනේ අතාරිනු දැන් අපි දේශපාලනේ අතාරිනු අනාගත දරුවන් වෙනුවෙන් රට හදන්න එකතු වෙන්න අවුරුදු 5කින් මේක හදන්න පුළුවන් සිංගප්පූරුවක් කරන්න කවදාවත් බඩුමලු බෙදලා බොරු කියලා රවට්ටලා ඡන්ද දිනා ගන්න බෑ කියලා. ඒ නිසා අධ්‍යාපනය හදන්න නැතුව අපේ දරුවන්ට වෘත්තියක් ව්‍යවසායකත්වයට යන අවස්ථාවක් කිසිම දෙයක් නැති කරපු පාලක පලන්තියක් තමයි අපි මේ පළවා හරින්න සූදානම් වෙලා තියෙන්නේ. ඒ වගේම තමයි මේ වෙනකොට ඔබතුමාලා ගන්න සෑම ආහාරයක්ම ඒ හැම ආහාරයක්ම 10%ක් 15%ක් වුන් මංකොල්ල ගන්නවා. ඌට ව්‍යාපාරික පැලැන්තියක් හදාගෙන අර අපේ රටේ නිෂ්පාදනය සම්පූර්ණයෙන් වට්ටලා ගේන හැම භාණ්ඩෙම රුපියල් 5ක් 10ක් මෙයා හොරකම් කරනවා. ඔබතුමාලා ගන්න සෑම ඖෂධයකින්ම හොරකම් කරනවා මේ ජඩ පාලක පැලැන්තිය. ඒ වගේම තමයි ඔබතුමාලා හදන හැම ගෙදරකින්ම ගඩලකින්ම සිමෙන්ති ගැටයකින්ම යකඩ කූරකින්ම හොරා කරනවා මේ දූෂිත පාලක පැලැන්තිය. ඒක මහා මංකොල්ලයක්. අපේ රටේ වැඩ කරන මිනිස්සු අපි මහන්සියලා හම්බ කරන ධනය එක පැත්තකින් බදු විදියට මංකොල්ල කනවා අනිත් පැත්තෙන් අපි ගන්න භාණ්ඩවල මිල අදිලාභයක් තියාගෙන අපිව මංකොල්ල කාලා තියෙනවා. ඉතින් මේ ආර්ථිකය හදන්න කියලා හිටපු ඔස්තාර්ලා 2015 ඔබ දන්නවා ඔය කියන ඔස්තාර්ලා ඔක්කොම කැබිනට් එකක හිටියා. රනිල් වික්‍රමසිංහ, සජිත් ප්‍රේමදාස, හර්ෂද සිල්වා, රවි කරුණානායක, කබීර් රෂීම් ඉරාන් වික්‍රමරත්න මේ ඔක්කොමලා එක කැබිනට් එකේ හිටියේ. ඉතින් දැන් ඔය ආර්ථික ඔස්තාර්ලාගෙන් මං අහනවා ඕගොල්ලන්ට පුළුවන් වුණාද බදු ටික එකතු කරගන්න? ඕගොල්ලන්ට පුළුවන් වුණාද අධ්‍යාපනය හදාගන්න? ඕගොල්ලන්ට පුළුවන් වුණාද නිෂ්පාදනය වැඩි කරන්න? ඕගොල්ලන්ට පුළුවන් වුණාද අපනයන වැඩි කරන්න? ඔබට කිසිම දෙයක් ණය ටික ගෙවා ගන්නත් බැරුව දැන් කියනවා 2024 දී පුළුවන්ලු මේ රට ඒගොල්ලන්ට දිනු කරන්න. ඒ නිසා බුද්ධිමත් ජනතාවට මට කියන්න තියෙන්නේ ආර්ථිකය පිළිබඳ කිසිම දැක්මක් පහුගිය අවුරුදු 40 තිබිලා නැහැ. ඒ වගේම තමයි ඔය කියන ඔස්තාර්ලා දැන් දෙපැත්තට බෙදලා හිටියට 2015 එකම කැබිනට් එකේ ඉඳලා ඔය කියන කිසිම දෙයක් කරගන්න ශක්තියක් තිබෙන්නේ නැහැ. අපි 2012 හිටපු තැන තමයි අද ඉන්නේ. ඒක පුද්දලව දලදේශීය නිෂ්පාදිතය 2012 තත්ත්වයට අපි 2024 වට්ටලා තියෙනවා. මෙන්න මේ විදිහට රට ණය අරගෙන ආණ්ඩුව බංකොලොත් කරලා මිනිස්සුගේ ජීවිත බිමටම වට්ටපු මිනිස්සු ආයෙත් ආ වටේකින්ද සූදානම් වෙනවා. ඒගොල්ලන්ට බලය දෙන්නලු අදන්න දන්නවලු. ඉතින් මම පුංචි කතාවක් කියන්නම් මේ අපේ රනිල් වික්‍රමසිංහ මහත්තයාගේ ආරම්භක රැළිය ගාල්ලේදී මෙන්න මෙහෙම කතාවක් කියනවා. මේ අපේ අවසන් කාලය හරිනේ මේ අපේ අවසන් කාලය. මම මහින්ද දිනේෂ් කරු චන්ද්‍රිකා දැන් මේ කාටද ආමන්ත්‍රණය කරන්නේ සමකාලීනව කියලා මේ අපේ අවසන් කාලය අවුරුදු 20ක් 30ක් අපි මරාගත්තා හරි ඔබතුමාලත් බෙදිලා මරාගත්තා ඒගොල්ලොත් මරාගත්තා දැන් ඇති දැන් ඇති දැන් අපි දේශපාලනේ අතාරිනු මාරයිනේ දැන් අපි දේශපාලනේ අතාරිනු අනාගත දරුවන් වෙනුවෙන් රට හදන්න එකතු වෙන්න කියන මෙච්චර කාලයක් ඒගොල්ලෝ ගහගෙන ඒගොල්ලෝ මරාගෙන ජනතාව ජාති විදියට බෙදලා පක්ෂ විදියට බෙදලා දැන් මේ නහින දෙහින කාලේ කියනවා අපි දැන් දේශපාලනේ අත්තරිමු අවුරුදු 5කින් මේක හදන්න පුළුවන් සිංගප්පූරුවක් කරනවා දැන් මම අහනවා තරුණයෙක්ගෙන් තරුණියකින් මෙන්න මේ තරම් මේ අර්බුදයට ලක් වෙච්ච පාලකයෝ කියන දේ විශ්වාස කරන්න තව දුරටත් අපිට පුළුවන් ඒ නිසා මේ දැන් උත්සාහ කරනවා තව වටේකින් ණය අරගෙන IMF එකෙන් ණය ටික කල්දාගෙන තව පාරක් අර දූෂිතයන්ට අර අරගලේදී පරද්දලා එළෝපු දූෂිතයන්ව බලයට ගේන්න උත්සාහ කරනවා. ඉතින් මේක තේරුම් ගන්න පුළුවන් කියලා මම විශ්වාස කරනවා අපේ රටේ තරුණ තරුණියන්. ඉතින් අපිට මෙහෙමයි අපිට වෙන පොරොන්දු දෙන්න බෑ
මම පොරොන්දු කීපයක් දෙනවා. මම 2021 ජාතික ජන බලවේගයට එකතු වෙනකොට මට මතකයි අමරදී සාරනායක සහෝදරයත් එක්ක මම පැය දෙකහමාරක් කතා කරා. මේ රට හදන්නේ කොහොමද? අයියා අපිට අවස්ථාවක් තියෙනවද? මොකක්ද යන මාර්ගය කියලා. එදා ඔහු කියපු දේ අද හරියට ඒ විදිහට සිද්ධ වෙලා තියෙනවා. පක්ෂ ගොඩනැගිලා, සන්ධාන හැදිලා, ශක්තිමත් වෙලා, ආර්ථික ප්‍රතිපත්තිය හදාගෙන අපි මේ රට බලය ගන්න පුළුවන් තැනකට ඇවිත් තියෙනවා. මටත් විශ්වාසය තිබ්බේ නෑ එදා. නමුත් ඒ සාමූහික ක්‍රියාවලියේ මේ ඉන්න හැමෝගෙම දායකත්වයෙන්, ඔබතුමාලගේ දායකත්වයෙන් ලංකා ඉතිහාසයේ පළවෙනි වතාවට පුරවැසියන් ජයග්‍රහණය කරන්න යනවා. ඒ පුරවැසි ජයග්‍රහණයට තව දවස් 50යි තියෙන්නේ. ඉතින් මෙන්න මේ පොරොන්දු ටික මට දෙන්න පුළුවන්. එකක් තමයි අපි ඔබේ දරුවන්ට අපිට අහිමි වෙච්ච, අපේ දෙමව්පියන්ට අහිමි වෙච්ච ලෝකයේ ඉහළම අධ්‍යාපනය ලබා දෙනවා. ඒ අධ්‍යාපනය තුලින් හැම දරුවෙක්ටම පාසලෙන් එළියට එනකොට එක්කෝ ලංකාවේ රැකියාවක්, එක්කෝ ලංකාවේ ව්‍යාපාරයක්, එක්කෝ විදේශගත රැකියාවක් ගෞරවයෙන් කරන්න පුළුවන් සුදුසුකමක් අපි හදලා දෙනවා. ඒක අපේ පොරොන්දුවක්. ඒක තමයි ආර්ථිකය හදනවා කියන්නේ. ආර්ථික වැඩපිළිවෙලට සාපේක්ෂව අධ්‍යාපන ප්‍රතිපත්ති හදා ගන්න ඕනේ. ඒ කුසලතා හදන්න ඕනේ. අද මනුෂ්‍යල මොකද කරන්නේ? ඒගොල්ලොන්ගේ වැරදි වහගන්න, ඒගොල්ලොන්ට තව කාලයක් අවුරුදු පහක් මේක ඉන්න වෙනත් රටවල්වල මිනිස්සු කරන්න අකමැති රැකියා කරන්න අපේ දරුවෝ තල්ලු කරනවා. ලංකාව පුරා ගිහිල්ලා ඇප්ලිකේෂන් බෙදනවා වෙනත් රටවල්වල අකමැති ඒ පුරවැසියොන්ට කරන්න බැරි රැකියා කරන්න. පහුගිය අවුරුදු 30ෙම අපේ රටේ අම්මලා මැද පෙරදිගට යවලා තමයි රනිල් රාජපක්ෂලා ජීවත් වුණේ. මේ අවුරුදු 5ෙම ඒගොල්ලෝ ජීවත් වෙන්න හදන්නේ අපේ තරුණ තරුණියෝ අර අනාරක්ෂිත රැකියා වලට පියමන් කරලා. ඊළඟට අපේ දරුවන්ට, අපේ තරුණයන්ට, අනාගත දරුවන්ට නීතියේ සාධාරණත්වයේ තියෙන තමන් කැමති විදිහට ජීවත් වෙන්න පුළුවන් නීතියේ ආරක්ෂාවක් තියෙන ඒ වගේ නීතිගරුක රටක් බිහි කරලා දෙන්න අපිට පොරොන්දු වෙන්න පුළුවන්. ඒ පොරොන්දු අපි ස්ථාපිත කරනවා. බලය අරන් පළවෙනි දවසේම ඔබට පෙන්නනවා කොහොමද මේ රටේ නීතිය ක්‍රියාත්මක වෙන්නේ. නීතිය පසිතලවන්න පුළුවන් අය අපිත් එක්ක දැන් එකතු වෙලා ඉන්නවා. උන්ගේ හොරකම් අපි ඔක්කොම දන්නවා. ඒ නිසා පළවෙනි සතියේ මේක අපිට ආරම්භ කරන්න පුළුවන්. ඊළඟට ඔබතුමාලා කැමති නැද්ද නිදහස් ජීවිතයක් ගත කරන්න? මොකද මේ නිදහස් ජීවිතයක් කියන්නේ? මට ඒක තිබ්බා. ඒ නිසා මම ඒක දන්නවා. මම වෘත්තියක් කරන්න පටන් ගත්තේ මට අවුරුදු 26 ඒ පත්ත පටන් ගත්ත දිනේ ඉඳලා අවුරුදු 38ක් වෙනකම් කිසිම දවසක රෑ 6:00 7:00 පස්සේ වැඩ කරලා නැහැ. වීකෙන්ඩ් වල ගෙදර ඉඳලා තියෙනවා. මට දරුවෝ දෙන්න ඉන්නවා. ඒ දෙන්නගේ වීකෙන්ඩ් වල අගෙන සතියන්තේ අපිට ගෙදර ඉන්න හැකියාවක් ලැබුණා. ඒ ආර්ථික නිදහස හැම පුරවැසියෙකුටම තියෙන්න ඕන. තමන් පැය 40ක් වැඩ කරාම ඒකට සරිලන වැටුපක්, ඒකට සරිලන ජීවිතයක් මිනිස්සුන්ට තියෙන්න ඕනේ. අද මේ වෙනකොට අපේ තරුණයා දවල් වැඩ කරනවා, ආයේ ගෙදර ඇවිල්ලා ත්‍රිවිල් එක දුවනවා, ඊට පස්සේ ඌබර් එක දුවනවා, ආයේ වීකෙන්ඩ් එකෙත් වැඩ කරනවා. සෙල්ලම් කරන්න වෙලාවක් නැහැ, චිත්‍රපටියක් බලන්න වෙලාවක් නැහැ, සංස්කෘතික දෙයක් කරන්න වෙලාවක් නැහැ, බහුලත් එක්ක ඉන්න වෙලාවක් නැහැ. මේකේ අපිව හිර කරලා ඉවරයි. ඉතින් අපි කියනවා අපේ ආණ්ඩුවක් යටතේ අපි ඉදිරියට යනකොට මෙන්න මේ ආර්ථික නිදහස අපි හැමෝටම ලබා දෙනවා. මෙතනින් එහාට දරුවන්ට පුළුවන් ලංකාවේ ඉන්නවද යනවද කියන තීරණය විද්‍යාත්මකව ගන්න, එහෙම නැතුව බලහත්කාරකමක් කරලා මේ රටින් පිට කරන්නේ නැහැ කියන එක. ඉතින් මෙන්න මේ දේශපාලන වෙනස, දේශපාලන සංස්කෘතියේ වෙනස ළඟා කරගන්න අවශ්‍ය කරන දේශපාලන වපසරිය අපිට හැදිලා තියෙනවා. ඒ සඳහා දේශපාලන ව්‍යාපාරයක් හැදිලා තියෙනවා. මම මේ අවස්ථාවේදී ආරාධනා කරනවා විවිධ මතධාරී පුද්ගලයන්ට, විවිධ හේතුන් නිසා අපිත් එක්ක උරණ වෙලා හිටපු Facebook එකේ මිතුරන්ට, අපිත් එක්ක ජාතික ජන බලවේගයේ ජනතා විමුක්ති පෙරමුණ ගැන අවබෝධයක් නැතුව අපිට දුරින් හිටපු හැමෝටම අපි ආරාධනා කරනවා. එකම එක වතාවක් අපිට අවස්ථාව ලැබිලා තියෙනවා අවුරුදු 76ක් පරණ මේ දේශපාලන සංස්කෘතිය විනාශ කරලා අපිට පුළුවන් අපේ දරුවන්ට යහපත් අනාගතයක් ගොඩනගන්න. ඒ සඳහා ශක්තිය ධෛර්යය ප්‍රාර්ථනා කරමින් මේ දිස්ත්‍රික්කයේ ඉහළින්ම මාලිමාව අනුර දිසානායක සහෝදරයා ජයග්‍රහණය සඳහා කැපවෙමු, මහන්සි වෙමු, ඉදිරියට එමු කියලා ආරාධනා කරමින් මගේ වචන ස්වල්පේ නිමා කරනවා. බොහොම ස්තුතියි.